ඊයේ දින නවාසදිතෙන් තිදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් අතරින් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධ පුත්කලින් වන අතර අනෙක් පුත්කලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුත්කලෙක්. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතෙන්ගේ සංඛ්‍යාව 2844ක් දක්වා ඉහළ ගියා. පුත්කලින් 254 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන අතර පුත්කලින් 2579 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර අද අලුයම ජපානයේ සිට පුත්කලින් 148 දෙනෙකු UL 455 තරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියා. ඔවුන් PCR පරීක්ෂණින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන කෝටි 2 ඉක්මවා තිබෙනවා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන 734132ක්. චීනෙන් පැතිරී ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය අද ලොව පුරා කෝටි 2කට අධික පිරිසකට ආසාදිනී වී තිබෙනවා. පසුගිය දින 7 තුල ලොව පුරා කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 1.8කින් වැඩි වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. වසංගතයේ ආරම්භයේ සිට සතියක් ඇතුළත වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව එයයි. මිලියන 20ක් වන සමස්ත ගෝලීය ආසාදිතින්ගෙන් 4න් 1ක ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ලක්ෂ 51 ඉක්මවමින් ඇමරිකාවෙන් ආසාදිතින් වාර්තා වී තිබෙනවා. දින 4ක් තුල ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලැබෙමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා. ඉන් එහි ප්‍රතිකාර ලැබෙමින් සිටි රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම අනතුර සිදු වෙත්තේ ගිනකොන ඉන්දියාවේ විජේවාඩා නම් පළාතේ පිහිටුවා තිබූ తాවකාලික රෝහලකදී. ස්වර්ණා පැලස් නම් අවන්හලක් తాවකාලිකව රෝහලක් ලෙස යොදාගෙන තිබුණේ ඉන්දියාව තුල දෛනිකව කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් නැති බැවින්. එම ගින්න ඊයේ උදෑසන ඇති වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ගින්නෙන් පුත්කලින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර දිවි බේරාගත් රෝගීන් වෙනත් රෝහලකට යොමු කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියා ග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ සිදුවැති දේ ගැන තමා අතිශය කම්පාවට පත්වන බවයි.